කෝටි ගොඩගේ කියූ අපූර්ව කතාව මම යන යන තැන රිලව් වගේ නටන්නේ. මම මගේ වෘත්තියට ගොඩ ගෞරව කරනවා. ඒ වෘත්තිය ඒ තරම් උතුම්. නිල්මිනී කෝටි ගොඩ කියූ සැර කතාව. නිල්මිනී කෝටි ගොඩ කියලා කියන්නේ අපේ රටේ සිටින අතිදක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතාමත් සැහැල්ලු සිනහමුසු මුහුණෙන් යුතුව ඒ රංගනයේ යෙදෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ නෙත් ඇය තුළට ඇද බැඳ තබා ගැනීමට සමත් වෙමින්. සිනමාවේ වගේම පුංචි තිරේත් විවිධාකාර චරිතයන්ගෙන් ප්‍රේක්ෂකයන් අතරට නිල්මිනී කෝට්ටෙකොඩ වර්තමානයේ වෙන විටනම් බෙහෙවින්ම දැක ගැනීමට ලැබෙන්නේ ප්‍රහසන රංගනය තුලින්. ඉතින් කාගේ ආදරයට ලක් වුණ මෙම රංගන ශිල්පිනිය පසුගිය දිනක පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකට එකතු වී මේ විදිහට තමයි කතා බහ කරලා තිබුණේ. මේ දිනවල ඔබගේ කලා කටයුතු හැම කොහොමද? මේ දිනවල නම් පවතින තත්ත්වයක කලා කටයුතු ගොඩක්ම අඩුවෙන් තමයි කරන්නේ. පවතින සෞඛ්‍ය නීති රීති වලට අනුව කටයුතු කරමින් රූපගත කිරීමේ කටයුතු වල නිරත වෙනවා. මම ගොඩක්ම ආසයි වේදිකා නාට්‍ය කලාවට. නමුත් වසර 3ක පමණ කාලයක ඉඳන් මට වේදිකා නාට්‍ය සඳහා සහභාගී වෙන්න බැරි වුණා. නමුත් මම වසංගත තත්ත්වයේ අඩු වූ වහාම මම නැවත වේදිකා නාට්‍ය සඳහා රංගන දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ දිනවල ස්වාධීන රූපවාහිනී විකාශනය වෙන කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය සහ සඳදෝනා ටෙලිනාට්‍ය රූපගත කිරීම කටයුතු සිදු කරගෙන යනවා. මේ වෙනකොට වේදිකා නාට්‍ය කලාව බොහෝ දෙනා අතින් ගිලිහෙමින් පවතිනවා. ඒ කියන්නේ ඔබේ අදහස මොකක්ද? මම නම් හිතන්නේ කලා ශාස්ත්‍රයේ තියෙන වැදගත්ම අංගයක් තමයි වේදිකා නාට්‍ය කියලා කියන්නේ. වේදිකා නාට්‍ය කලාව ඇද වැටීම කලා ශාස්ත්‍රයට ලොකු බලපෑමක් එල්ල කරනවා. මොකද වේදිකාව තුළින් රංගන ශිල්පියෙක්ට ඉගෙන ගත යුතු දේවල් ගොඩාක් තියෙනවා. එතනදී ලබා ගන්න අත්දැකීම් පළපුරුද්ද ඉදිරිපත් කිරීමේ හැකියාව යන දේවල් කලා ශාස්ත්‍රය තුළ ඉදිරියට යන ලොකු හයියක් වෙනවා. මං හිතන්නේ මේ ශාස්ත්‍රය කඩාගෙන වැටේ කියලා. මොකද රසවින්දනයේ තියෙන කෙනා ඒක වේදිකා නාට්‍යයක් වුණත් සිනමා පටයක් වුණත් ටෙලි නාට්‍යයක් වුණත් ඒක නරඹනවා. ඒ නිසා අපිට පුළුවන් හොඳ නිර්මාණ තුලින් නැවත මේ වේදිකා නාට්‍ය කලාව ගොඩ ගන්න. ඒක ගොඩක් අපහසු වෙන කාර්යයක් වෙන එකක් නැහැ අපිට. ඔබගේ ප්‍රහසන රංගනය තුලින් ඔබ දැකගත් hina යන තරමටම ප්‍රවීණත්වයට පත් උනේ කොහොමද? ප්‍රහසන රංගනය කියලා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නම් නොවේ. කෙනෙක්ගේ ඇස්වලට කඳුලක් දෙන තරම් සංවේදී චරිතයක් රංගපාන එකට වඩා කෙනෙක්ගේ මුහුණට සිනහාවක් ගෙනෙන චරිතයක් රංගපාන එක ඇත්තටම අමාරුයි. නමුත් ඒ හැකියාව මට සහජයෙන්ම තියෙන නිසා මට එහි ලොකු අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ප්‍රහසනයේදී අපි ග්‍රහණය කරගත යුත්තේ ඉතාමත් සියුම් තැන්. එතකොට අපි කරන චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වෙනවා. ඔබ වර්තමානයේ වෙන විට ප්‍රහසන චරිත සඳහා කොටු වෙලා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? එහෙම නැහැ. මම මුල් කාලයේදී චරිතාංග රංගන ශිල්පිනියක් අදටත් මම කැමති නිල්මිනී කෝටගොඩ කියන නිලිය චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වනවටයි. මොකද මේ ශාස්ත්‍රයට එන හැමෝටම බෑ ඒ තැනට එන්න. නළුවෙක් නිලියෙක් වූ පමණින් චරිතාංග ශිල්පියෙක් වෙන්න කාටවත් බෑ. මං හිතනවා මට ප්‍රහසනීය පමණක් නොවේ මට ලැබෙන ඕනම ආකාරයේ චරිතයක් මට රංගපෑමේ හැකියාව තියෙනවා කියලා. නමුත් මං කවදාවත් මගේ වෘත්තිය හැල්ලුවට ලක් කරන කෙනෙක් නොවේ. මම යන යන තැන රිලව් වගේ නටන්නේ නැහැ. මම මගේ වෘත්තියට ගොඩක් ගෞරව කරනවා. ඒ තරම්ම මගේ වෘත්තිය උතුම්. ඔබ මේ ශාස්ත්‍රය තුල එන්නම සාර්ථක වෙන විට ඔබට බාධා කරන අයව මුණ ගැසුනේම නැද්ද? මගේ ජීවිතේට ඕන තරම් මෙහෙම අයව මුණ ගැසිලා තියෙනවා. භයානකම දේ තමයි අපිට කැපිලි කෙටලි කරන මිනිස්සෙක් එනවා නම් අපිට ඒක පේනවා. නමුත් අපව වටන් ඉන්න අය අපිට පේන්නේ නැහැ. එයාලා එන්නේ හරිම සිනහා මුසු මුහුණෙන් ඉතාමත් මිත්‍රශීලී ලෙස. සමහර වෙලාවට මට චරිතයක් බාර දීලා ඒ සඳහා දින වෙන් කරගෙන මට යම්කිසි ගෙවීමකුත් කරලා පස්සේ මාව මගහරිනවා. මාව එම නිර්මාණයට නොගෙන ඉන්නවා. ඒ වගේ අවස්ථාවල මම ගොඩක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ඒ වගේ සිදුවීම් මට ඕන තරම් වෙලා තියෙනවා. එහෙම කරපු අයට මම කැපීම් කරලා නැහැ. අදටත් මාව කපලා දාපු මගේ හිත රිද්දපු අය එක්ක මම කතා කරලා ඉන්නවා. මම මගේ ගමන යනවා. ඉතාමත් සාර්ථක ලෙස. ඒ නිසා මේ දේවල් මට නවත්තන්න බෑ. නිල්මිනී කෝට්ටෙගොඩ කලා ශාස්ත්‍රය තුල මෙතෙක් පැමිණි ගමන ගැන තෘප්තිමත් වෙනවද? ඔව් අනිවාර්යෙන්ම. රංගන ශිල්පිනියක් විදිහට මට තෘප්තිමත් වෙන්න පුළුවන් තරම් ආර්ථිකයක් ගොඩනගාගෙන තියෙනවා මම. ඒ නිසා මම කිසි අඩු පාඩුවක් නැතුව සතුටෙන් ජීවත් වෙනවා. මම කලාව තුළ ලබාගත් දේවල් ගොඩක් තියෙනවා. මට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. මට කවදාවත් හොඳම නිලිය ජනප්‍රිය නිලිය වෙන්න හීන තිබිලා නැහැ. ඒ නිසා මම මේ කලා ශාස්ත්‍රය තුළ මට ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් කරමින් සතුටෙන් ජීවත් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. නිල්මිනී කෝටගොඩ කියන සුන්දර කලාකාරිනියට ඉදිරි වැඩ කටයුතු සඳහා අපි හදවතින්ම සුබ පතනවා.